මිල වැඩි කිරීමකින් තොරව බදු සංශෝධන හෝ වෙනත් යෝග්‍ය ක්‍රියාමාර්ගයක්ගෙන කිරිපිටි ආනයනය කර වෙළඳපොළට සැපයීම තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාට පවරා තිබෙනවා. මේ අතර රට තුල පවතින ගෑස් සිංගයට කඩිනම් විසඳුම් ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි විෂය බාර රාජ්‍ය අමාත්‍ය ලසන්තාල ගියවන්න මහතා පවසන්නේ. පවතින ගෝලීය වසංගතයත් සමග ඇති වූ තත්ත්වය හමුවේ මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය ඉන්ධන ප්‍රභේදයක් වන ගෑස් වෙළඳපොළට පැමිණීමේ අර්බුදයක් ඇති බව අප ඊයේ දිනේදීත් වාර්තා කළා. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ණයවර ලිපි නිකුත් කිරීම අපහසු වීම, ලෝක වෙළඳපොළ තුල ගෑස් මිල ඉහළ යාම, නාවුක ගාස්තු මෙන්ම විනිමය අනුපාත ඉහළ යාම ආදී හේතුෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් මෙරට ගෑස් ආනයනය කරන දෙවන සමාගම වන ලාෆ් ගෑස් සමාගම විසින් නිකුත් කරන ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමේ අර්බුදයක් මෙන්ම ලිට්‍රෝ සමාගමේ ගෑස් සිලින්ඩරද වෙළඳපොළට නිකුත් කිරීමේ මන්දගාමී ස්වභාවයක් ගැන තිබෙනවා. පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට මුල් තැන දෙන්න තීන්දුවක් අරන් තියෙනවා.